සුදුවැන් මාධ්‍ය හමුවට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දුන් නියෝගය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා ගොනු කර ප්‍රතිශෝධන අයදුම්පත විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද අවසර ලබා දුන්නා. කොළඹ මහාධිකරණ වෙනසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළේ එම විභාගය ලබන මාර්තු 5 වෙනිදා පැවැත්වීමටයි. එහිදී අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස දන්වා රාජිත සේනාරත්න මහතාට නොතේසි නිකුත් කිරීමටද මහාධිකරණ වෙනසුරුවරයා නියෝග කළා. මෙම ප්‍රතිශෝධන අයදුම්පත නීතිපතිවරයා විසින් ගොනු කර තිබුණේ රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවරගෙන ප්‍රකාශයක් ලබා ගැනීමටත් පෙර දින 3ක් ඇතුළතදී නාරහම්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටදීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඔහු අපමත මුදාහැරීම හේතුවෙන් සුදුවැන් ප්‍රවෘත්ති සාකච්ඡාව රදාළ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කොට ඇති වෛද්‍ය රාජිත සේනාරත්න මහතාට මෙසේ අප ලබා දීම විමර්ශනවලට දැඩි බාධාවක් සිදු ඇති බව නීතිපතිවරයා පෙන්වා දී තිබුණා. එම ප්‍රතිශෝධන අයදුම්පත සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට තරම් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව මහාධිකරණ විනිසුරුවරයා අද ප්‍රකාශ කළා. මහාධිකරණ විනිසුරුවරයා එහිදී රාජිත සේනාරත්න මහතාගේ නීතිඥවරයාට නියෝග කළේ ඒ සම්බන්ධයෙන් විරෝධතා ලබන 10 වෙනිදා අධිකරණයේ හමුවේ ගොනු කරන ලෙසයි. මේ අතර පෙබරවාරි 24 වෙනිදා ප්‍රතිවිරෝධතා ගොනු කරන ලෙසට නීතිපතිවරයා වෙත මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කළා. රාජිත සේනාරත්න මහතාට නොතේසි නිකුත් කිරීම සඳහා අවශ්‍ය ලේඛන ලබන 23 වෙනිදා අධිකරණයේ හමුවට ඉදිරිපත් කරන ලෙසටද නීතිපතිවරයාට අධිකරණය නියෝග කළා.